මේක නියම කතන්දරයක් හරිද හොඳට අහගන්න ලෝකේ කලින්ම තිබ්බේ එඩිසන් විසින් හොයාගන්නවා කලින්ම මේ ලයිට් බල්බ් එක එයා බල්බ් එක හොයාගන්නවා කිව්වට එයා ඇත්තටම හොයාගන්නේ බල්බ් එක විතරක් හොයාගන්නේ මේ විදුරු ගැලලක් පෙන්නලා වැඩක් නැහැ එයා හොයාගන්නේ බල්බ් එකයි ඒක පත්තු කරන්න කියන්නේ කරන්ට් එකෙන් මේ බල්බ් එක පත්තු වෙනවා කරන්ට් එක බල්බ් එක කියන දෙකම තමයි එයා හොයාගන්නේ කලින්ම ඒතර එයා හොයාගන්නේ සරල ධාරාව කියන්නේ මොකද්ද කාලයත් එක්ක ධාරාව වෙනස් වෙන්නේ නැහැ බැටරි වලින් එන්නේ සරල ධාරාව කාලයත් එක්ක ධාරාව උඩපල්ලේ යන්නේ නැහැ වෝල්ටිය තමයි වෙනස් වෙන්නේ නැහැ ධාරාව නියත එකක් එයා ඒකෙන් බල්බ් එකක් පත්තු කරලා රෑටත් ගිනි මැල ගහන්න නැතුව එළියෙන් ඉන්න පුළුවන් කියලා එයා මේ පෙන්නලා ලෝකෙට. ඒකෙන් එයා මාර පොරක් වෙනවා. අර ඔය කතන්දර ඒ කියන්නේ එඩිසන් අපිට පස්සේ තව ටික වෙලාවකින් හතුරෙක් කියලා හිතේ. නමුත් එඩිසන් කියන්නේ අර කාලයක් කට්ට කාලා මහන්සියලා ඕක කරලා එක තැනකදී ඕක හොයාගෙන සද්දනවත්තන එක තැනකදී මේක හොයාගෙන ඊට පස්සේ ඒ මිනිස්සයා ඇමරිකාවේ හිටි ප්‍රබලම චරිතයක් බවට පත් වෙච්ච මිනිස්සෙක්. හරිද? ඒ මනුස්සය හොයාගන්නා මේ සරල ධාරාව කියන එක පරීක්ෂණ ගොඩවගින් පස්සේ බල්බ් එකක් පත්තු කරලා පෙන්නනවා. හරි. ඊට පස්සේ එයා දැන් ওই බල්බ් කතන්දරේ මුළු ඇමරිකාවටම දෙන්න යන්නේ. ඇමරිකාවටම දෙන්න යද්දී අනිත් පැත්තෙන් ඉන්නවා ටෙස්ලා කියලා පොරක්. ටෙස්ලා කියන එක්කෙනා 1800 ගණන් වල 1800 මත නැත් 50 ගණන් වල වගේ ඉපදින්නේ. ඉපදිලා මේ එයා ඉන්නේ වෙන දුප්පත් පවුලක. එයා බොහොම එයා ඇමරිකාවේ නෙමෙයි. එයා දුප්පත් පවුලක ඇවිල්ලා එයා මේ ඉගෙනගෙන එයා බොහොම අමාරුවෙන් ඉගෙනගෙන එයා කැම්පස් එකට සිලෙක්ට් වෙලා එයා ඉගෙන ගන්නවා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් ඉගෙනගෙන එයාට අවුරුදු 20 ගණනක් වෙනකොට එයා ඇමරිකාවට මාරු වෙලා අර මේ මෙන්න මේ ලොකුම පොරක් මෙයා ලොකුම පොරක් ඒතර ඇමරිකාවේ මොකද මෙයාගේ වැඩේට යම් කාලයක් ගිහිල්ලා මෙයාට පිළිගැනීමක් කළා මෙයාගේ කම්පැනි එක එඩිසන් ඉලෙක්ට්‍රිකල්ස් කියන එක වැඩ කරන්න ගන්නවා ටෙස්ලා හරිද ඊට පස්සේ එයා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර හැබැයි තාම පොඩි කොල්ලෙක් අවුරුදු 23ක් විතර වෙන්නේ වෙනකොට හරිද ඊට පස්සේ මේ එඩිසන් මෙයාට බාර දෙනවා මේ අපි ඇමරිකාව පුරාම දැන් මේ බලාගාර ගහමු මේ දැන් DC කියන්නේ DC කියන්නේ සරල ධාරාව තියෙන බලාගාර ගහමු ඇමරිකාව පුරාම ගහමු මුළු ඇමරිකාවටම කරන්ට් එක දෙමු කියලා දැන් ඔන්න එඩිසන්ගේ ප්‍රොජෙක්ට් එඩිටර් එඩිසන්ට හොඳ සල්ලි දෙනවා ප්‍රොජෙක්ට් එක ටෙස්ලාට බාර දෙනවා බාර දීලා කියනවා ඔයා මේ ප්‍රොජෙක්ට් එක සාර්ථක කරගත්තොත් ඩොලර් 50000ක් දෙනවා කියලා. ඒ ඩොලර් 50000ක් කියන අදටත් ලොකු ගාණක් ඈ. ඩොලර් 50000ක් කියන හිතන්න බලන්න. හරිද? ඩොලර් 50000ක් කියන අදටත් ලොකු ගාණක්. ඒ කාලේ මේක දෙනවා කියලා කියනවා. ඊට පස්සේ ටෙස්ලා ඕකට විදිහක් කල්පනා කරලා ටෙස්ලා කියනවා මේ සරල ධාරාව. ඒ කියන්නේ බැටරියෙන් එන සරල ධාරාව කියන එක දීලා මේක කරන්න බෑ. ඒ නිසා එයා මහන්සිලා මේ අවුරු 20 ගාණක් කොල්ලෙක්. හරිද? එඩිසන් එතකොට 50ක් විතර ඇති. 40 ගාණක් 50ක් විතර ඇති. එතකොට මේ ටෙස්ලා කියනවා මේක මේ සරල ධාරාවෙන් කරන්න බෑ මේක මේ මුළු ඇමරිකාවටම දෙන්න බෑ මොකද සරල ධාරාව කියන එක හැම වෙලාවෙම කිලෝමීටර 2-3යි හම්බි වලින් යවන්න පුළුවන් වෙන්නේ කිලෝමීටර 2-3ක් ඇදී සරල ධාරාව කියන එක බැහැගෙන ශක්ති හානිය වෙලා වයින්නවා ඒ නිසා කම්බි වලින් දෙන්න වෙන්නේ ඒ නිසා කිලෝමීටර 2-2ට 3-3ට බලාගාර ගහන්න වෙනවා හැම වෙලාවෙම විදුලිය උත්පාදනය කරලා ඒ කියන්නේ හැම හන්දියටම මේ විදුලි බලාගාරයක් ගහන්න වෙනවා කියලා ටෙස්ලා කියනවා එඩිසන් කියනවා කමන්න ගහමු කියලා එඩිසන් කියනවා එහෙම අවුලක් නැහැ ඉතින් ගහමු ඉතින් අපි වැඩේ නේ ඉතින් ගහමු මේ කියලා. ඉතින් ටෙස්ලා කියනවා එහෙම ගහන්න බෑ. මේ මම හොයාගත්ත අලුත් එකක්. ඒක මෙහෙම නිකන් එකක් නෙමෙයි. ඒක මෙහෙම එකක්. ඒ කියන්නේ හැම මොහොතකදීම මේ ධාරාවේ විශාලත්වය වැඩි වෙනවා, අඩු වෙනවා, ඍණ පැත්තට කියන්නේ ධාරාව ගලන පැත්ත මාරු වෙනවා, ආයි උඩට යනවා, දනට යනවා. හොඳයි. ඒ කියන්නේ මේක විභව වලින් මං කියනවනම් අග්‍ර දෙකක් තියෙනවනම් මේ දෙන්න අතර විභවය එන්න එන්න වැඩි වෙනවා ආයි අඩු වෙනවා බිඳු වෙනවා ඊට පස්සේ මේ දෙන්න ධන ඍණතාවය මාරු වෙනවා ඊට පස්සේ මෙයාගේ මේ පැත්ත විභවය මේ කරනවට වැඩි වෙනවා වැඩි වෙලා ආයි බිඳු වෙනවා ඔහොම ඔහොම එකක් හොයාගත්තා මේකෙන් පුළුවන් කිලෝමීටර 100 ගණනක් වුණත් යවන්න ඒ නිසා එක බලාගාරයෙන් දෙකෙන් මුළු ඇමරිකාවටම දෙන්න පුළුවන් හන්දියෙන් හන්දියට ගහන්න ඕනේ නැහැ කියලා ටෙස්ලා හෙන නියම කන්සෙප්ට් එකක් ඉදිරිපත් කරනවා ප්‍රත්‍යාවර්ත ධාරාව කියලා එඩිසන් කියන්නේ ඒ වෙලාවේ හිටපු පොරක් අවුරුදු 40 ගණනක් විතර ඇති 50කට කිට්ටුයි ටෙස්ලා කියන්නේ කොල්ලෙක් ඩිග්‍රී ඉවර වෙච්ච ගමන් විතරයි. මොදාන්න මගුල තමයි කියලා ඌයි ඉඳලා දාන්න. හරිද? හරිද? එහෙම කියන එක නැතු ඉංග්‍රීසියෙන් කියන්න නේද? එතකොට ටෙස්ලා අයින් කළා දානවා මේ ඕවා හරියන්නේ නැහැ. මේක මෙහෙම තියෙන්න ඕන ලස්සනට. ඔය එක එක විකාර හරියන්නේ නැහැ. එහෙම යන්නේ කියලා ටෙස්ලා අයින් කළා දාලා එඩිසන් පටන් ගන්නවා ප්‍රොජෙක්ට් එක. මේ අරයට සල්ලි දෙන්නෙත් නැහැ. හොයලා දෙනවට විසඳුමක් හොයලා දෙනවට සල්ලි දෙන්නෙත් නැහැ. එඩිසන් පටන් ගන්නවා. ඔන්න හැම අංගියක් ගානේ බලාගාර ගන්න පටන් ගන්නවා.
හරි ටෙස්ලා අයින් වුණා මිනිහාට වැඩෙත් එපා වුණා අර සල්ලි හම්බුනේත් නැහැ පඩි හම්බුනේත් නැහැ මිනිහා හොම්බෙන්න යන්න වැටෙනවා හරි දවසකට නිකන් ඩොලර් 1 කේ විතර පඩියකට වැඩ කරනවා කියන්නේ කම්කරු රස්සාවක් කරනවා කම්කරු රස්සාවක් කරනවා අවුරුදු 10ක් හරිද අවුරුදු 10ක් කියන්නේ ඕනේ අවුරුදු 6ක් විතර කම්කරු රස්සාවක් කරනවා අවුරුදු 6ක් විතර කම්කරු රස්සාවක් කරන ගමන් මිනිහා මේ වැඩේ දිනු කරගෙන ගිහිල්ලා ඒ අවුරුදු 6 7 ඇතුළත මිනිහා මාර සොයා ගැනීම ගොඩක් ඔය ගෙදර ඉන්න ගමන් කරනවා කරලා මෙයා සමුළුවක පොඩි සමුළුවක කතා කරන්න පොඩි chance එකක් හම්බ වෙනවා ඒ chance එකෙන් අල්ල ගන්නවා ඒ වෙනකොට එඩිසන්ගේ අනිත් පැත්තේ හිටපු කෙනා එඩිසන් ඉලෙක්ට්‍රිකල්ස් කියන්නේ ඒ ඇමරිකාවේ තිබිච්ච ලොකුම කම්පැනිය දෙවණියට තිබ්බේ වෙස්ටින් හවුස් ඉලෙක්ට්‍රිකල්ස් කියලා තව කම්පැනියක් ඒ කම්පැනිය අල්ල ගන්නවා ඒ කම්පැනිය අයිතිකාරය හොඳ මිනිස්සෙක් ඒ මිනිස්සයා ටෙස්ලාත් එක්ක සෙට් වෙලා ටෙස්ලාගේ වැඩේ ගෙනියන්න උත්සාහ කරනවා එතනින් පස්සේ ගවර්න්මන්ට් ප්‍රොජෙක්ට් එකට රජයේ ප්‍රොජෙක්ට් එකට මේ දෙගොල්ලොම දානවා මේකේ බලාගාර තුනෙන් විතර වැඩේ ඉවරයි අරගේ බලාගාර 500ක් 600ක් ගන්න ඕනේ ඇමරිකාවට කරන්ට් එක දෙන්න. හෙන්නම ගාණක් ලාභයි ටෙස්ලාගේ විදිහට කරානවා. කියලා ටෙස්ලා යත් එක්ක එකතු වෙලා ප්‍රොජෙක්ට් එක පටන් ගන්නවා. පටන් ගනිද්දී වෙස්ටින් හවුස් කියන එක කෙනා ටෙස්ලාට ඔයාගේ වැඩේ හොඳයි නියමයි කියලා එයාට ඩොලර් මිලියනයක් තෑගි දෙනවා. ඒ කාලේ 1800 ගණන් වල ඩොලර් මිලියනයක් කියන්නේ දැන් හිතන්නකෝ ඉතින් හරි. දැන් ඉතින් කොහොමද දැන් ඩොලර් මිලියනයක් කිව්වත් එන ගානක් නේද? 1800 ගණන් වල ඩොලර් මිලියනයක් කියන්නේ එන ගානක්. එතකොට ටෙස්ලා එහෙම වැඩේ අතාරින්න දින්න ඔන්න ඔයගේ පොටක් පාදගෙන එකපාර ඩොලර් මිලියනක් කමල මිනිහා වැඩේ පටන් අරගෙන කරගෙන යනවා. කරගෙන යනකොට පේනවා අරක හරියන්නේ මට සරල ධාරාවෙන් කරන්න පුළුවන් මගුල නැහැ. ඔක්කොම ප්‍රත්‍යවර්ධාරා දෙන හොඳ තමයි. ඕනේ තරම් දුරක් ශක්ති හානි අඩුවෙන් යවන්න පුළුවන්. ලොකු දුරක් ශක්ති හානි අඩුවෙන් යවන්න පුළුවන් ප්‍රත්‍යවර්ධාරාවට. ඒතර ප්‍රත්‍යවර්ධාරාව ලොකු දුරක් ශක්ති හානි අඩුවෙන් යවනවා ටෙස්ලා. ලොකු දුරක් ශක්ති හානි අඩුවෙන් යවලා එයාගේ වැඩේ එයා කරගෙන යනවා. එතකොට අනිත් පැත්තෙන් දැන් එඩිසන් දවස ගානේ පල්ලෙහාට වැටෙනවා. මොකද එයාගේ වැඩේ ටික මේ වෙනතර අරන් දිවිච්ච කට්ටියත් ඒක අයින් කරනවා. පෞද්ගලික අරන් දිවිච්ච කට්ටියත් අයින් කරනවා. දවස ගානේ වැටෙනවා. ඊට පස්සේ දැන් එඩිසන් ඩෝක බලාගෙන ඉන්න බෑනේ. අර කොල්ලෙන්නේ පොඩි එකෙන්. ඊට පස්සේ එඩිසන් ගහනවා වෙනම් ප්ලෑන් එකක් මේකගේ එකට දෙන්නම් ෂොට් එක කියලා. මේකේ තියෙන වැරදි මේකේ මොන හරි වැරදි මේ හොය හොය එලියට පෙන්වන්න කියගේ කණ්ඩායම යොදවනවා එඩිසන් විසින් මේ දින සරල ප්‍රත්‍යවර්ත ධාරාවේ වැරදි හොය හොය එලියට පෙන්වන්න කියලා එඩිසන් විසින් කණ්ඩායම යොදනවා යොදලා ඒ කණ්ඩායම් වලින් එඩිසන් එක සැරයක් කරලා පෙන්නනවා මේ අලියෙක් ගෙනල්ලා ඌට වෝල්ට් 12ක සරල ධාරාව අල්ලලා පෙන්නනවා හරි ඊට පස්සේ වෝල්ට් 200 වෝල්ට් 120ක ප්‍රත්‍යවර්ත ධාරාව අල්ලලා පෙන්නනවා ඒ වෝල්ට් 120ක ප්‍රත්‍යවර්ත ධාරාව අල්ලනවා ඉතින් මැරෙනවනේ අලියා වෝල්ට් 12ක සරලතාවය වදිනවා කියලා ඉතින් අලියා මැරෙන්නේ නැහැ නේ ඔයාලා අලුවත් මැරෙන්නේ නැහැ 12යි වෝල්ට් ඉතින් ඒ නිසා මිනිහා කියනවා 12යි මේ ප්‍රත්‍යවර්ධාරාවනේ ප්‍රත්‍යවර්ධාරාව වෙන භයානකයි කියලා ඒ විදිහට නඩුවක් දාලා අර මිනිස්සුන්ට විරුද්ධව නිකන් ගොං සාක්ෂි වලින් දිරන්න බලනවා ඒ කියන්නේ සරලතාවය පොඩි එකයි ප්‍රත්‍යවර්ධාරය ලොකු එකයි දාලා හා මේක වදිනවා අරක වදින්නේ නැහැ එහෙම පෙන්නනවා එතකොට ඒ විදිහට හෙනා කේස් ගොඩක් අදිනවා එතකොට අරගොල්ලන්ටත් එන බලපෑමත් එක්ක ඉතින් පොඩි නඩුකේ සරව මේව හැම එකක්ම ඇදලා ප්‍රත්‍යවර්ධාරාව දැන් පල්ලෙහාට ප්‍රත්‍යවර්ධාරාවත් ප්‍රශ්නෙක ඉන්නේ දැන් වෙස්ටින් හවුස් ඉලෙක්ට්‍රිකල්ස් ලාගේ ප්‍රත්‍යවර්ධාරාවයි එඩිසන් ඉලෙක්ට්‍රිකල්ස් ලාගේ සරල ධාරාවයි ඔය වෙලාවේ තමයි නියම වැඩක් සෙට් වෙන්නේ ඇමරිකාවේ 400 වෙනි සංවර්ධනයේ සමරන්න තියෙනවා අක්කර 700ක භූමියක පාටියක් හරිද අක්කර 700ක් කොහොම පාටියක් තියෙන්නේ හරිද ඒර අක්කර 700ක තියෙනවා සම මේ මුළු රටම එකතු වෙලා සමරන එකක් තියෙනවා මේ ඕකේ රෑට දැන් කානිවල් එක වගේ යනවා රෑට එළිය කරන්න ඔය කම්පැනි දෙකට දැන් ටෙන්ඩර් කැඳවනවා ටෙන්ඩර් කැඳෙව්වාම දැන් එඩිසන්ලා ඉතින් ඔය අක්කර 700ක ගහන්නත් එතනම බලාගාරයක තුනක් ගහන්න වෙන තත්ත්වයක් තියෙන එඩිසන් හරිද ඒ එඩිසන් ඉතින් ඒකට අවශ්‍ය මුදල දාලා ටෙන්ඩර් එක දානවා ටෙස්ලා ඒක එක වැඩෙන් ඉවරයිනේ එක පැත්තෙන් ඉවරයි ඉතින් එයා ඒකෙන් දානවා අරය ගානේ 100ට 50කට තර ටෙස්ලාගේ සමස්ත වියදම අඩුයි. දාලා ටෙස්ලාට වැඩේ දෙන්න නිකම්ම එනවා. අක්ක මේ වැඩේ පටන් ගන්නවා කට්ටිය. සති එකමාරක් විතර තියලා සතියක් වගේ තියලා එඩිසන් කියනවා දැන් උඩ අවුලන ඉන්නේ දැන් පොඩි එකෙක් කැවිලි මුගේ ටෙන්ඩර් එකක් අරගෙන හරි. ඊට පස්සේ එඩිසන් කියනවා දෙන්න බල්බ් දෙක. අයි බල්බ් එක හොයාගත්තේ. වැඩේ යන්න සතියක් විතර කියලා දැල්ලා කරන්ට් එක ටෙස්ලාගේ නේ බල්බ් එක දෙන්නේ බල්බ් එක පාවිච්චි කරන්න දෙන්නේ නැහැ පේටන් එක මගින් හදන්න බෑනේ හරිද හදන්න බෑ ආයෙත් ආනන් කරනවා බල්බ් එක හදන එක ආනන් කරනවා දැන් කරන්ට් එක දිනවා බල්බ් නැහැ හරිද
ඊට පස්සේ ටෙස්ලා බැලුවා සතියයි තියෙන්නේ මිනිහා බැලුවා දැන් අර මොනවත් තාක්ෂණ පාවිච්චි කරන්න බෑ දැන් මේ බල්බ් එකේ තියෙන කිසි දෙයක් ගන්න බෑ මේක පේටන්ට් කරලා තියෙන්නේ මිනිහා වෙනම මහන්සියලා දවස් 5ක් විතර ඇතුළට හදනවා CFL බල්බ් එක හරිද සී දවස් 5ක් වගේ ඇතුළට පරීක්ෂණ බාන්න චැලෙන්ජ් එකක් මිනිස්සු ගන්න විදිය හරිද දැන් බල්බ් එක දෙන්නේ නැහැ කිව්වනම් අපේ වුණා මිනිස්සු ගන්න චැලෙන්ජ් කියන්නේ දවස් පහක් වගේ හදුවද මිනිහා පරීක්ෂණ කරලා හදනවා මෙන්න ඔයාගේ බල්බ් එක ඔයා තියාගෙන ඉඳ ගන්න ඔයාගේ කිසි සම්බන්ධයක් නැහැ මේක වෙනම තාක්ෂණයක් මෙන්න CFL බල්බ් කියලා ඒක දාලා වැඩේ කරලා ඉවර කරනවා එදා ඉඳන් ඇමරිකාවේ බල්බ් අර මිනිස්සුන්ගේ බල්බ් එකක්වත් ඉගෙන නැහැ CFL බල්බ්මයි ගන්න හරි ඒකත් ඉවරයි හරි දැන් ඉතර කාලයක් කරන්ට් එක ගන්න බැලුවා දැන් බල්බ් ගන්න කරෝ ඒ දෙකම ඉවරයි ඊට පස්සේ එතනින් පස්සේ ගෙලින්ම හොඳම කම්පැනි වෙන්නේ වෙස්ටින් හවුස් එක. ඒ කියන්නේ වෙස්ටින් හවුස් කියන්නේ ඉතින් ටෙස්ලා තමයි වෙන කෙනෙක් ආයෝජනය කරන්නේ. ටෙස්ලාට ලොකු ආදායමක් එනවා ඒකෙන්. ඒ කියන්නේ මාරම ආදායමක් එනවා ටෙස්ලාට. ඊට පස්සේ මේ CFL බල්බ් එක කියන අරගෙන අරකට වඩා සෑහෙනව දෙකක් දැන් ලංකාවෙත් දැන් පහුවේ කාලේ මතකයිනු ඔය අර බල්බ් ගලවගෙන CFL බල්බ් මාරු කරගෙන ගියා. එහෙම මාරු කරේ 1800 ගණන් ගාලා. එතකොට මේ CFL බල්බ් එක සෑහෙන ශක්ති පරිභෝජනය අඩුයි. සෑහෙන හොඳයි කියලා CFL බල්බ් දාගෙන දැන් ඒව තමයි විකිනෙන්නේ. ටෙස්ලාට මාර ආදායමක් එනවා. හැම විදුලි ඒකකයක් සඳහාම ලොකු ගාණක් ටෙස්ලාට එනවා මුළු රටේම පාවිච්චි කරන එක. يعني හිතා ගන්න බැරි තරම් ආදායමක්. ඊට පස්සේ ටෙස්ලා ඉතින් ඒවත් පැත්තකින් තියාගෙන ටෙස්ලා හදනවා එකිනෙකට වෙනස්. පේටන් බලපත්‍ර 300ක් ගන්නවා ටෙස්ලා. හරිද? ඕවා ගැන පරීක්ෂණ කළා සම්පූර්ණ ඔක්කොම ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරිමයි තියෙන්නේ. මැග්නටිසම් කියන්නේ චුම්බක සහ ඉලෙක්ට්‍රිකල් ගැන පේටන් 300ක් තියෙනවා ටෙස්ලාට. රිමෝට් කන්ට්‍රෝල් එක ඔය සියලුම රිමෝට් කන්ට්‍රෝල් ඔය දින සියලුම IR කියන රිමෝට් කන්ට්‍රෝල් එක ටෙස්ලාගේ වැඩක්. අපි දන්නේ ඒ වගේ. එක්ස්රේ මැෂින් එක ටෙස්ලාගේ වැඩක්. හරිද? ඊට පස්සේ සියලුම Wi-Fi සිග්නල්, ඒ කියන්නේ Wi-Fi Bluetooth වලට ආරම්භය දෙන්නේ ටෙස්ලා. ඒ කියන්නේ වයර්ලස් කමියුනිකේෂන් කියන එකට ආරම්භය දෙන්නේ ටෙස්ලා. ඒ කියන්නේ අද මේ Zoom එකෙන් ඔයාලා මේක බලන්නේ ටෙස්ලා ඉඳන්. ඊළඟට මේ ඔය වගේ මාර වැඩ ගොඩාක් කරනවා අර ටික අනිත් පැත්තෙන් යද්දි. සදේනාතන් ඊළඟට ඔයාලා හිතන්නේ තව එක්කුත් තියෙනවා දැන් ඔයගොල්ලෝ දන්නවනේ රේඩියෝ එක හොයාගත්තේ කවුද කියලා රේඩියෝ හොයාගත්තේ කවුද පොඩි කාලේ දන්නවනේ රේඩියෝ හොයාගත්තේ කවුද මාගෝණිනේ රේඩියෝ එක හොයාගත්තේ මාගෝණි පස්සේ රේඩියෝ එක සම්බන්ධව පරීක්ෂණ කළ බලද්දි මේක පසුකාලීනව වෙච්ච දෙයක් රේඩියෝ එක හොයාගනින්දි එකිනෙකට වෙනස් සොයාගනින් 18ක් එකතු කරලා තමයි රේඩියෝ හදන්නේ 17ක්ම ටෙස්ලාගේ පේටන් හරිද 18ෙන් 17ක් ටෙස්ලාගේ පේටන් ඒ නිසා ටෙස්ලා ගුග්ලියෙම මාකෝනිට තමයි ඒකේ ගෞරවය තිබ්බේ නමුත් පස්සේ ටෙස්ලා මරුණාට පස්සේ ඒකේ ගෞරවය නැවත බාර දෙනවා ඇමරිකාව විසින් රේඩියෝ එක හොයාගැනීමේ ගෞරවය ටෙස්ලාට හරිද රේඩියෝ එක හොයාගන්නේ ටෙස්ලා කියලා තමයි දැන් කියන්නේ ඊට පස්සේ කියන්නේ ඒක තමයි දැන් පිළිගත්ත මතය වෙන්නේ ඊට පස්සේ ඔය වගේ මාර ගොඩක් දේවල්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි යා හොයාගත් දේවල් වලින් අදරත් කරගන්න බැරි වෙච්ච වැදගත්ම දේක් තමයි මෙන්න මේක. ටෙස්ලා ටවර් එක කියලා එකක් තියෙනවා. ඒක එයාගේ ළඟ දැන් ඔය ප්‍රදර්ශන වල තියෙනවා. ඒක නෙමෙයි ඔරිජිනල් එක. හරි. ඒකෙන් කරන්න බෑ වැඩි. ඒකෙන් කරන්න පුළුවන් පොඩි දෙයයි. ටෙස්ලා ටවර් එක කියලා එකක් තියෙනවා. ඒකට ප්‍රත්‍යාවර්ත විදුලිය උඩින් දුන්නාම යටින් දුන්නාම මේක ලොකු දෙයක් නෙමෙයි. මේක මමත් හදලා දිනවා කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේම. ඒ කියන්නේ මේක ඔයාලට උනත් ගෙදර හදන්න පුළුවන් එකක්. මේකේ එයා හදපු එකේ කිලෝමීටර 4ක් යනකම් එයා පෙන්වලා තියනවා ඒක හරිද? ඒ කියන්නේ එයා ප්‍රැක්ටිකල් එක කරලා පෙන්වලා තියනවා ඒක. කිලෝමීටර 4ක් යනකම් නිකන් තියන බල්බ් පත්තු වෙනවා. බල්බ් එකට වයර්මකුත් ඕනේ නැහැ. සිග්නල් දෙනවා වගේ මේකෙන් කරන්ට් එක දෙන්නේ. කිලෝමීටර 4ක් යනකම් ලයිට් එක පත්තු වෙනවා. හරිද? කොහොමද එහෙම තිබ්බනම් මේ මොකුත් ලයිට් වයර් මොනවත් වයරින් ඕනේ නැහැ. ලයිට් එක බ්ලූටූත් වලින් වගේ සෙට් කරා කරන්ට් එක පයිලස් තුනයි. එහෙනම් මේ රට වටේම අර රැහැන් නැදින්න ඕනේ නැහැ. එහෙනම් ඔක්කොම වයර්ලස් යන්නේ. මෙයා පෙන්ලා දිනවා කිලෝමීටර 4ක් විතර යනකම් සියලුම බල්බ් පත්තු වෙනවා 4ක් විතර යනකම් කිව්වෙ ඒක මෙහෙමයි ඔය දැන් ඉන්න මූලාශ්‍ර වල එක එක කතන්දර දිනවා කිලෝමීටරයක් කියලා දිනවා කිලෝමීටර 4 කියලා දිනවාම දිනවා දැන් ඒ ටෙස්ලාට අවේ කියන එක දිනවා දැන් ඔය අතරත් විද්‍යා ප්‍රශ්න වලට ගියාම තියෙනවා ඒකේ ඉතින් අර මේ සාමාන්‍ය මීටරයක් වගේ දුරින් බල්බයක් ඇල්ලුවම පත්තු වෙනවා දෙකල් දිනවත් දන්නේ නැහැ කියන්නේ බල්බ් එකට දන් රේන මොකද දෙන්න ඕනේ නැහැ ගහන්න ඕනේ නැහැ මේක තියලා මීටරයක් වගේ දුරින් මෙහෙම ලයිට් එකක් ඇල්ලුවම ලයිට් එක පත්තු වෙනවා හරිද ටෙස්ලාට අවේ කියලා දිනවා අර මේකේ මේ අවසාන සැලැස්ම මේ එයා ගෙන් පස්සේ ආයි හම්බුන්නේ නැහැ. ඒක තාම කරලා නැහැ මොනවා.
ඊට පස්සේ ඒක කරානම් මරු ඒ කියන්නේ සෑහෙන ලොකු ඉතුරුවක් ඊට පස්සේ ඔය වගේ දේවල් ගොඩකට යනවා ඊට පස්සේ ඉතින් අර එඩිසන් ඉලෙක්ට්‍රිකල්ස් එක වැටෙනවා මොකද එයා ඉස්සර හිටපු ලොකු පොරක් වුණාට එයා මෙයාට උදව් කරන්න වත් උදව් කරන්න හැදුවෙත් නැහැ මෙයාට යන ගමන යන්න දුන්නෙත් නැහැ ඒකෙන් පස්සේ එඩිසන් ගිහින් ප්‍රශ්න කියන්නේ අර එයාගේ බිස්නස් සෑහෙන අවුල් වෙනවා ඊට පස්සේ ටෙස්ලා තමයි ඉතින් ওই ප්‍රත්‍යාවර ධාරාවත් එක්ක අදටත් සියලු දේවල් වෙන්නේ ප්‍රත්‍යාවර ධාරාවෙන් නමුත් ඒ කාලේ දාපු නඩුවක් කාම යනවා හරි කොට ඒ කාලේ එඩිසන් දාලා තියෙන නඩුවක් සරල ධාරාව වර්සස් ප්‍රත්‍යාවර්ත ධාරාවට ඒකට කියනවා කරන්ට් ෆ්ලෝ කියලා. අදරත් ඒ නඩුවේ සැසිවාරයක් තියෙනවා. තාමත් ඒකට විසඳුමක් නැහැ. ඉඩම් නඩුව වගේ තමයි. හරිද? එතකොට මේ ඒ කාලේ දාපු නඩුවක් අදරත් සාක්ෂි දක්වන සරල ධාරාව පැත්තට සාක්ෂි දක්වන කට්ටිය ඉන්නවා. ප්‍රත්‍යාවර්ත ධාරාව පැත්තට සාක්ෂි දක්වන කට්ටිය මේ කරුණු දක්වන කට්ටිය ඉන්නවා. ඉතින් මේ දෙකේම ඇත්තම හොඳ තියෙනවා. නමුත් ඉතින් මේ යන විදිය තමයි ඇත්තම හොඳ. ඒ කියන්නේ සරල ධාරාව තමයි මේ වැඩේට හොඳ. සර් ප්‍රත්‍යාවර්ත ධාරාව. සරල ධාරාව හොඳයි. අනිත් වැඩවලට ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් ඔය කියන්නේ පොඩි පොඩි වැඩවලට සරල ධාරාව හොඳයි. නමුත් ඔය විදුලි සම්ප්‍රේෂණය කියන එක ප්‍රත්‍යවර්ත ධාරාව තමයි හොඳ වෙන්නේ. ඉතින් උනට ඕක තාමත් යන කේස් එකක්. ඔය විදිහට හොම් වැඩක් යනවා. ටෙස්ලා විසින් තව ගොඩාක් සොයා ගැනීම කරනවා. මේ මොනවද සවුන්ඩ් රෙකෝඩර් එක, රේඩාර් පද්ධති. ඉදා ගන්න බැරි තරම් ලොකු සොයා ගැනීම් වගේක් තියෙනවා. ඒතර ටෙස්ලා තමයි සලකන්නේ එදා මෙදා තුර ඉතිහාසයේ බිහි වෙච්ච හොඳම විදුලි ඉංජිනේරුවා කියලා. එතකොට මේ ඊට පස්සේ ඒ මනුස්සයාගේ පේටන්ට් වලින් සෑහෙන සේවයක් කරලා තිනවා. ඒ පේටන්ට් ගොඩාක් ඒවා නිකන් සල්ලි වලට හිර කරලා නැහැ. ඕනේ කෙනෙක්ට අර තව දුරටත් ඩිවලොප් කරගෙන යන්න පුළුවන්. يعني එඩිසන් කරපු නැතිම දේ එඩිසන් සම්පූර්ණයෙන් සල්ලි මත තමයි ගියේ. එඩිසන් කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධාන කරගෙන ගියපු මනුස්සය. ටෙස්ලා කරේ නෑ ඒක. ටෙස්ලා කරේ එයාගේ පේටන්ට් ටික සුට්ටක් එළිය තිබ්බා. ඒ කියන්නේ ඕනේ කෙනෙක්ට තව තව අප්ඩේට් කිරීම කරන්න පුළුවන්. තව තව දේවල් කරලා ඉස්සරහට යන්න පුළුවන්. එඩිසන් කරේ දීපිච්ච බල්බ් එකක් දීපු නැති එක වැඩකට. හරිද? එතකොට එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් ඕකේ පැති දෙකක් තියෙනවා. يعني සමහර කට්ටිය එඩිසන්ගේ පැත්තට සාක්ෂි දක්වන ඒවා තියෙනවා. ටෙස්ලාගේ පැත්තට සාක්ෂි දක්වන ඒවා තියෙනවා. ඉතින් එහෙම තියෙනවා තන්දරයක්. ඕක හරි ප්‍රසිද්ධ කතාවක්. ඉංජිනේරින් ගිහිල්ලා ඉලෙක්ට්‍රිකල් එහෙම මේ කරනවා නම් ඕක හරි ප්‍රසිද්ධ කියන්නේ හරි අධ්‍යයනය කරන්න සිද්ධ වෙන අධ්‍යයනය කරන කතාවක්. ඕක ඇතුලේ කතන්දර ගොඩාක් තියෙනවා. මොකද මේ ඉලෙක්ට්‍රිකල් කියන සයිඩ් එකේ දිවිච්ච ගොඩාක් සොයා ගැනීම එන්නේ ඔය යුද්ධෙත් එක්ක. يعني ඔය කියන කරන්ට් ඕ එකත් එක්ක. ඉතින් එඩිසන් උත් සමහර දේවල් හොයා ගන්නවා. මොකද ඇත්තටම එඩිසන් කරන්නේ හොයා ගන්න එක නෙමෙයි. එඩිසන් කියන්නේ පොඩි කොල්ලෝ ටිකක් අරගෙන උන්ට හොයා ගන්න කියලා මූණව දා ගන්න. හරි? කියන්නේ සාමාන්‍යයෙන් ඔය ඉන්නවනේ බිහි වෙන වැඩෝ ඉන්නවනේ සාමාන්‍යයෙන්. ඉතින් එයා ටෙස්ලාගෙන් කරන්න හැදුවෙත් මුලින්ම ඒක. නමුත් ඒක හරි ගියේ නැහැ. ඊට පස්සේ ටෙස්ලා වෙනම ගිහින් ඒවා හොයාගෙන ගියා. ඔය වගේ දේවල් තියෙනවා ඉතින්.